පවුලෙ තුන්වෙනි සහෝදරයන්ගේ වැඩි වෙනවා. කොයි කාලෙතරද මේ පාකිස්තානට යන්නේ? පාකිස්තානෙ මම ගිය 2008. මොකද්ද කියලා කියාවේ කි? මම ඉස්ලාම ගිහින් එහෙ කර්මාන්ත මාත්‍යංශේ ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ ඔයාද මේගොල්ලන්ව මෙහෙට අරගෙන මල්ල කොහොමද මේ වෙච්ච කතාව කොට පළවෙනි හැම්බෙච්ච ප්‍රොජෙක්ට් එකේ ක්‍රෙසන්ට් ටෙක්ස්ටයිල් මිල් කියලා එකේ මේ ප්‍රොජෙක්ට් එක කරද්දී ඒගොල්ලෝ මට කිව්වා ප්‍රොඩක්ෂන් වලට ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් වලට දෙන්නෙක් හොයලා දෙන්න කියලා. ඊළඟට මම මේගොල්ලෝ එක්ක කතා කරපුවා මේගොල්ලෝ කැමැත්ත පළ කරා. එහෙම තමයි ඒගොල්ලෝ පාකිස්තානයට ගියේ. ඔය එතකොට මේ සිද්ධිය වෙනකොට අයියා කොහෙද හිටියේ? මම කරච්චිද. ඔයත් කොහොමද ඔයාලට ආරංචි වුණේ? මොකද්ද අපිට ඒක යාළුවෙක් මේ ලංකාවේ යාළුවෙක් කතා කරලා කිව්වා මෙහෙම ෆැක්ටරියක් කරදරයක් කියලා කියනවා. මල්ලිලා ෆැක්ටරියට කතා කරන්න. ඊට පස්සේ මම කතා කරපුවාම බොහොම අමාරු මං කන්ටැක්ට් කරගත්තා. ඊට පස්සේ අය ඕනගේ මල්ලිට තමයි කතා කරේ. එයා කිව්වා මෙහෙම සිද්ධියක් වුණා. ඉස්පිරිතාලයට මේ අහලා දිනා මේ කියලා. මම දැනගෙන හිටියේ නෑ ඒ සිද්ධියේ එක දුරට කියපු එකක් කියලා. ඉතින් මට අපේ කම්පැනි එකෙන් කිව්වා ඉමීඩියට්ලි යන්න කියලා. ඒකුණ ටිකට් සැරෙන් කළා. මම ලාහෝරට යවුවා. මම සියාකෝට් යන බලාපොරොත්තු ගියේ. ඊට පස්සේ යන්න දුන්නේ නෑ. ලාහෝර වලට ආවට පස්සේ ශ්‍රී ලංකන් හයි කමිෂන් එකෙන් කතා කරලා කිව්වා ඔයා යන්න එපා. එතන තත්ත්වේ සුදුසු නෑ. ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙයි. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒගොල්ලෝ හමුදාවත් එක්ක කරගෙන යන්න. ඊට පස්සේ මොකක්ද වුනේ? ඊට පස්සේ මට ඉමීඩියට්ලි කරච්චි වලට ආපවෙන්නයි කියලා කිව්වා. මම කරච්චි වලට ඇවිල්ලා ඊට පස්සේ හයි කමිෂන් එකයි කරච්චි කොන්සුලේට් එකයි තමයි කෝඩිනේෂන් තියාගත්තේ. ඊළඟ අවශ්‍ය දේවල් ටික ඊට පස්සේ මට පළවෙනිව මැසේජ් එකක් ආවා. මම මගේ ලොකු මල්ලිට කතා කරලා කිව්වා මෙහෙම කතන්දරයක් තියෙනවා, සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා, මේගොල්ලෝ දැනට කියන්නේ මේ ICU එකේ ඉන්නේ කියලා. මට සැකයි. නමුත් මම බලන්න යනවා. මේ පොඩ්ඩක් මේ තියාගන්න. දැන් ගෙදරට දැනුම් දෙන එකයි ටික අවශ්‍ය කටයුතු ටික කරන්න. ඒකට ඇත්තටම මෙතන සිද්ධිය මොකද්ද වෙලා තියෙන්නේ? සිද්ධිය මෙහෙම මිනිස්සු ඉතින් විවිධාර්ථකථනයක් දෙනවා. නමුත් ඒ කියන්නේ එහි රජයෙන් කරපු පරීක්ෂණයේදී හම්බෙච්ච කරුණුයි. දැන් මට ඒ කර්මාන්තශාලාවේ අනිත් තැන්වල වැඩ කරන කරුණුත් එක්ක මට තියෙන්නේ කියන්නේ මෙයා ඔය කියන දවසේ උදේ කියන්නේ ෆැක්ටරි එක කම්ප්ලයන්ස් වලට සූදානම් කරමින් තියලා තියෙනවා. ඒ සූදානමත් එක්ක 10 ඒ මේ කියන කාල සීමාව ඇතුළත මෙයා ෆැක්ටරි රවුන්ඩ් එකේදී දැකලා තියෙනවා බිත්තිවල පෝස්ටර් තියෙනවා. ඊට පස්සේ මෙයා කියලා දෙනවා මේවා රිමූව් කරලා පේන්ට් කරන්න හරි සුද්ධ කරන්න කියලා. ඔය දවස් දෙකක් ඇතුළත ඒ ෆැක්ටරි විසිට් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ මේවක තමයි පළවෙනි ආසන්නතම සිද්ධිය හැටියට මෙයා වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකෙදි කියන්නේ කට්ටියක් විරුද්ධ වෙලා තියෙනවා ඒකට. ඊට පස්සේ ඒක සමතේට කරපත් කරන්න තමයි ෆැක්ටරි අයිතිකාරයාගේ සොහොයුරා ඇවිල්ලා කතා කරලා ඊට පස්සේ මෙයා කියලා මම දන්නේ නැහැ මේ පෝස්ටරේ ඒ සම්බන්ධතාවය මොකද්ද කියලා. ඒ වගේ දෙයකට ඒ කියන්නේ මම නොදැනුවත් වෙච්ච එකට මෙයා ඇපොලොජයිස් කරලා තියෙනවා ඒගොල්ලන්. ඉතින් ඒක ඒවලේ මේ එතනින් ඉවර වෙලා ඉවරලා උදේ ඔය 9:09 හමාර ඇතුළත වෙච්ච සිද්ධියක් තමයි ඒ. එතකොට මේ පෝස්ටරේ මොන සම්බන්ධ පෝස්ටරයක් කියලා? පෝස්ටරය කියන්නේ දැනට කියන්නේ අර එක මේ පාටි එකක් තියෙනවා. TLPO කියලා තලෙබාන් ලිබරේෂන් I don't know exactly. Then ඒකෙදී ඒක තමයි මෙයාගල දෙන. ඒ කියන්නේ ආගමික සම්බන්ධ මෙයාකට වඩා අරක තමයි එතන වෙලා තියෙන මේ පෝස්ටර්. ආයතන කියන්නේ ආගමික සම්බන්ධ පෝස්ටරයක් නෙමෙයි මේක නේද? දැනට මට තියෙන ආරංචි ආගමික ආගමල කියන්නේ ඩයරෙක්ට් එහෙම සම්බන්ධ නෑ. නමුත් අර කියන සංවිධානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන එක තමයි කියන්නේ. එතකොට මේ මල්ලිට මේ දේ කරපු පිරිස ඒ ෆැක්ටරි එකේම පිරිසක් කියලාද ඔබ හිතන්නේ? දැනට කියන්නේ අත්අඩංගුවට ගත්ත කට්ටියකින් 13 දෙනෙක් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරලා තියෙනවානේ මේ කට්ටිය කියලා. ඒ කට්ටිය ෆැක්ටරි අය.
තමයි මට දෙන තොරතුරු අනුව ඒ ෆැක්ටරි කට්ටි තමයි කියලා තමයි කියන්නේ. ඔව් දැන් ඔබතුමා දැන් ඉහි ඉඳලා දැන් අදනේ මේ වලට ආවේ. ඔයාට සෑහීමකට පත් වෙන්න පුළුවන් ද ඊරටේ කරන ඒ නීතිමය ක්‍රියාව ගැන යම් සෑහීමකට පත් වීමක් තියෙනවද? නෑ ඒගොල්ලෝ ඒක මේ කියන්නේ අගමැතිතුමා විසින් ඉල්ලුවා පෑ 48ක් අතරට වාර්තාව දෙන්න කියලා. පෑ 48ක් අතරට වාර්තාව පෙරේදා පාන්දර 4ට ඒගොල්ලෝ දීලා තිබුණා. ඒ වාර්තාවේ තමයි සම්පූර්ණ ඒ සිද්ධිය දාලා තිබුණේ. මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඒකේ ඒ විස්තරය හරියට කරලා තිබුණා. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවද මේක ආගමිට සම්බන්ධ පෝස්ට් එකක් නෙමෙයි කියන එක ලියවිලා තියෙනවා. ඒගොල්ලෝ කියලා. ඒගොල්ලෝ එතන ඒකේ يعني ඒ ස්පෙસિෆිකලි මෙහෙම කියන්නේ මේ සිද්ධිය තමයි මූලික කියන එක තමයි ඒක කරලා තියෙන්නේ. ඒක නමුත් يعني තියෙන තොරතුරු අනුව ඒක ආගමිට කෙලින් සම්බන්ධ පෝස්ට් එකක් නෙමෙයි ඒක. එතකොට මේ ඉහි කරන මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පැහැදිලිවටපත් වෙන පුළුවන් කොහොමද? ඔහු තමයි ඇහින්දුතු මේ ජනතිය දෙයක් ඇහින්දුතු එකම පුද්ගලයා අපි හිතන විදිහට. යම් පැහැදිලිවටපත් වෙන පරීක්ෂණ සම්බන්ධයෙන් يعني no doubt ඒගොල්ලෝ ප්‍රේරිත කරන කීප ආයතන කීපකින් මේ පරීක්ෂණ පවත්වාගෙන යන පැහැදිලිසහේ report එකට පිටිපස්සෙත් තව බට ආහන් ලැබුණ හමුදාවෙන් වෙන පරීක්ෂණයක් කරගෙන යන ඒ වගේ පරීක්ෂණ කීප පවත්වාගෙන යන එතකොට තව කොච්චර සෙනඟ කොහේ රැකියාව කරනවද පාකිස්තානයේ? පාකිස්තානයේ මෙහෙමයි ඒක එක කර්මාන්තශාලාවල ලාහෝර් වල ෆයිසලාබාද් වල කරච්චි වල සියල්කෝට් වල සේවය කරන කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් ඉන්නේ ටෙක්නිකල් ස්ටාෆ් එකhari මේ හයි ලෙවල් එකේ වැඩ කරන කට්ටිය. මේ කලාතුරකින් තමයි මෙකැනික්ලා ඒ ලෙවල් එකේ ඉන්න කට්ටිය ඉන්නේ. නමුත් අර කට්ටිය තමයි ඉන්නේ. ඉතින් නියෝජනයක් තියෙනවා සෑහෙන පැක්ටරි ප්‍රමාණයක්. ඒ කියන්නේ උඩම ඉන්න ෆැක්ටරිස්. එතකොට ඔබතුමා නැවතත් යන්න සූදානම් දේ රටට එහෙම එහෙම කිසි බයක් තියෙනවද නැවතත්? එහෙමයි. ඒක පිළිබඳ එකක් සැකයක් තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගන්න පියවර සහ ඒගොල්ලන්ගේ ලැබෙන සහතිකය වැදගත් වෙනවා. ඉතින් මූලිකම දේ මෙතන මම දකින්නේ මේක ෆේලියර් කම්ප්ලයන්ස් ෆේලියර් එක. ඒ කියන්නේ එකක් human resource වල පිරිස් කලමනාකරණය අනිත් එක administration වල අනිත් එක compliance වල compliance factory එක ඒ environment එක මේ වගේ දෙයක් සිද්ධ විය යුතුයි. එතනින් පේන්නේ compliance වල තියෙන දුර්වලතාවය. දැන් factory කියන්නේ පිරිස් කලමනාකරණය හෝ admin වල තියෙන ඒ මේවා. ඉතින් ඒක ශක්තිමත් වුණොත් ඒකට හරි ක්‍රම වේදයට අනුව කටයුතු කරොත් ඉතින් එහෙම තර්ජනයක් කියන එකක් අඩු වෙනවා. හැම විටම මෙහෙම ඉතින් ෆැක්ටරි එක වැඩ කරද්දී එකක් අපි ෆොරින් නැෂනලිටිස් වැඩ කරන. අපි ගන්න තීරණ හැම විටම ඒක ප්‍රසිද්ධ තීරණ නොවෙන්න පුළුවන්. ඒක අවශ්‍යතාවයට ඒ අවශ්‍ය දේ කරගන්න ඒ ගන්න තීරණ වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි හැම විටම chance එකක් තියෙනවා ඒක කම්ප්ලීට් එකක් ඇති වෙන්න. ඉතින් ඒක මීඩියේට් කරන්න තමයි සිස්ටම් එක ඕනේ. අපි යන ටෙක්නිකල් ස්ටාෆ් එක හදිට අපි යන්නේ පරිපාලනයට වඩා. ඒ ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් ටෙක්නිකල් නොලෙජ් එකයි නෝහව් එකයි ඒවට අවශ්‍ය ට්‍රේනින් එහෙම ඒවා ලෑස්ති කරගතිය. ඒ රටේ ඉන්න මේ පරිපාලනය ශක්තිමත් වෙන්න ඕනේ ඒ තියෙනවා බැලන්ස් කරන්න. ඉතින් ඒ අඩුපාඩුව තමයි තියෙන්නේ. ඉතින් ඒ අඩුපාඩුව ඒගොල්ලෝ හදාගත්තොත් ඉතින් එහෙම තර්ජනය බොහොම දුරට අවම වෙනවා. එතකොට දැන් මේ දැන් ගාවේ යන මේ පාකිස්තානයේ ඔහුම තමා ওই වීඩියෝ එක සාමාන්‍ය දෙයක් අපි දැක්ක ඒ රටේ ඇමතිවරයෙකුත් කියලා තියෙන මේවා ගණන් ගන්න එපා මේක එච්චර ලොකු දෙයක් මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියන තත් ඇත්තටම ඒ වගේ ඔබතුමා ඇහෙන් දුටු ඒ රට දැක්ක කෙනෙක් අවුරුදු 10ක් ගෙතර ඉහි ඇත්තටම එහෙම තත්ත්වයක්ද තියෙන මේක මේ වෙන සිද්ධි මේ මේ සිද්ධින් වර්තා වෙනවා සිද්ධින් වර්තා වෙනවා මේ සිද්ධින අර්ථකථනයන් පුද්ගලික තරහක් නිසා කියලා අන්තිමට මේ පැත්තට යොමු වෙනවා ඒ පැත්තෙන් සිද්ධිත් එහෙමත් ආරංචි වෙනවා. ඉතින් මෙතන මට තේරෙන විදිහට මෙතන එක ගැන කියන තරම් මට තියෙන තොරතුරු සහ මට තියෙන දැනුම අඩුයි. ඒක ඉතින් يعني ඒ රජයෙන් හෝ ඒ පවත්වන ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු වුණාම තමයි ඒක ගැන හරියටම මම කරන්න පුළුවන්. ඒ නැත්නම් ඉතින් මට හරියටම කියන්න බෑ මේකයි කියලා. යම් දෙයක් ඔබතුමා එහෙදි නිකන් ඊයක් වගේ දැනුණාද මේකට අවශ්‍ය මොකක් හරි දෙයක් ලැබෙනවා ඒ රටින් අපිට කියලා එහෙම මොකද ඔබතුමාට කිව්වද? එහෙමයි දැනට කියන්නේ එම්බසි එක මට්ටමේ හයි කමිෂන් එක මට්ටමින් ඒගොල්ලෝ පළවෙනි එක කරේ මේ අවශ්‍ය පරිසරය හදලා ඒ බොඩි එක මෙහෙට එවන එක. ඊට පස්සේ ඒගොල්ලෝ මට පොරොන්දු වුණා දැන් ඊළඟ පියවර හැටියට ඒගොල්ලෝ රජය සමග ඊට පස්සේ ආයතනය සමග
ඊට පස්සේ ඒ ඒ පුද්ගලයන් සමග අවශ්‍ය සාකච්ඡා කරනවා කියලා ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා.